Hello everyone. Then ape client kene tawa hunda prashna ka hal tumna ape kesha transplant family WhatsApp group eke. WhatsApp group eke tine ape kesha tubu clients lata. Then gulo eke haraha prashna hano e gulunge yawat kali na kirim pedeno ekeni upades ganno eka atram wedagathma tanak. Ogulo tapen kesha te wada passe api ogulo ekata ekathu karno. Then me client ahala tinne wate case api ganne transplanted a case ganne olu wateng thoro e wate case ut DHT effect ekak tiyenoda ehinda case badda karama e hitobu case ut kaalayak giyaata passe halenna puluwanda kiyana eka ahanawa attara meka wedagath prashnayak den api kaatat saamaanyen kiyanne ara wate case sthirai kiyala then e sthira bhaave enne ewai DHT DHT receptor DHT antenna sankhyawa hungak adui e wate case wala හැබැයි නැහැම කියලා කියන්න බෑ. ඒ කෙස් වල තියෙනවා යම් සංඛ්‍යාවක් DHT receptors. හැබැයි උඩ කෙස් වලට සාපේක්ෂව හුඟක් අඩුයි. ඒතකොට වෙන්නේ උඩ කෙස් තමයි අපිට ස්ථිර නැහැ කියලා පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ උඩ කෙස් අනිවාර්යෙන් කාලයක් තිස්සේ පිරිමි ජීවිතයක් ඇතුළත ඒ ටික යනවා. අනේ යන්නේ DHT හෝමෝන් බලපෑම මත. දැන් සාමාන්‍ය ජීවිතයක් තුළ වටේ කෙස් ස්ථිරයි කියලා අපට කියත හැකි හැබැයි ඇත්තට කියනවා නම් අපි සාමාන්‍ය අවුරුදු 120ක් 130ක් විතර ජීවත් වෙනවා නම් වටේ කෙසුත් තුනී වෙන්න බලනවා හැබැයි සාමාන්‍ය අවුරුදු 75ක 80ක ජීවිත කාලයක් තුල වටේ කෙස් ස්ථිරයි කියලා අපිට හිතා ගන්න පුළුවන් මොකද ඒවයි තියෙන DHT ඇන්ටනා සංඛ්‍යාව හුඟක් අඩුයි ඉතින් DHT සිග්නල් එක එතන වැදෙන්නේ නැහැ ඒතර කෙස් ගහ අර ටිලජන් කියලා නිදා ගන්න චක්‍රෙට යවීම අඩු වෙනවා. එතකොට ඉතින් කෙස් ගහ තව වර්ධනයක් වෙනව දිගටම. ඉතින් ඒ ස්ථිර ප්‍රදේශයේ ඔළුව වටේ තියෙන්නේ. ඒකෙන් තමයි අපි සාමාන්‍ය උඩ හදන්නේ. එහෙනම් හෙයා ට්‍රාන්ස්ප්ලාන්ට් එක සාමාන්‍ය ජීවිතයක් ඇතුළත ඒ හිටපු කෙස් ටික ස්ථිරවම ජීවිත කාලයට ඝනකමට හොඳට වැවෙන්න ඕන. දැන් අපි කරන්නේ සෆයර් කියලා තාක්ෂණයක තමයි තියෙන ලෝක දියුණුම තාක්ෂණය. ඒකේ හුඟක් high density. හුඟක් ළඟ ළඟ කෙස් හිටවන්න පුළුවන්. ඒක වැවුනහම ඉතා අලංකාරයි. ඉතින් ඕගොල්ලන්ටත් කෙස් සම්බන්ධව ගැටලුවක් තියෙනවා නම් උපදෙස් ඕන නම් අමතන්න 076 99 65 660 හෝ 074 360 06 71. මේ හිස් කිස් අස්වද්දන ආශ්චර්ය සේවයයි කේශා ට්‍රාන්ස්ප්ලාන්ට්.